ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වතාවට මුහුණ දීපු දකුණු අප්‍රිකා එක්ක එක්දින තරගාවලිය වගේම T20 තරගාවලියත් තමන්ට ලැබුණු අවස්ථාවලින් තුන්ිරියවෙන් කැපිපෙන්න වැඩපෙන්නපු ක්‍රීඩකෙක් තමයි ධනංජය ද සිල්වා. ධනා මේ වෙද්දී ආසියා කුසලානට ක්‍රීඩා කරන්න ඩුබායි වලට ගිහින් ඉන්නේ. එහිදී ගල්ෆ් නිවුස් එක විශේෂ හමුවකට එකතු වුණු ධනංජය ආසියා කුසලානට තමන්ගේ සූදානම ගැන අදහස් දක්වලා තිබුණා. තරගාවලිය අපිට ලොකු අභියෝගයක්. මොකද අපි තරුණ කණ්ඩායමක් අද්දකින් තියෙන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. කොහොමුණත් අපි අපේ ක්‍රිකට් සෙල්ලම් කරලා ඉස්සරහට යන්න තමයි අපේක්ෂාව තියෙන්නේ. සංඝ මහේලවගේ ප්‍රධාන ක්‍රීඩකයෝ දෙන්නෙක් නැතුව පළවෙනි වතාවට ආසියා කුසලානෙට ක්‍රීඩා කරන අභියෝගය ගැන ධනා කියන්නේ මෙහෙම කතාවක්. ඒ වගේ ප්‍රවීණ දෙන්නෙක් නැති වුණ එක පාඩුයි තමයි. සංඝකාර පසුගිය දවස්වල අපේ කණ්ඩායමේ පුහුණු වීම එක්ක සම්බන්ධ වෙලා අපිට පීඩනයකදී මොකද කරන්න කියන දේ ගැන අපිට කියලා දුන්නා. දැන් අපි එක කණ්ඩායමක් විදිහට අවුරුදු දෙකක් වගේ කාලයක් ක්‍රීඩා කරලා දැන් ක්‍රීඩා කරන කණ්ඩායමට හොඳ අවබෝධයක් තියෙනවා. තාක්ෂණය අතින් ඉහළින් ඉන්න ප්‍රතිකාරයක් විදිහට සලකන ධනංජය ටෙස්ට් තරඟවල ශතක 4ක් ගත්තත් තවම එක් දින ශතකයක්වත් අරගෙන නැති වුණත් කණ්ඩායමට මේ තරඟාවලියේ ලොකු දෙයක් කරන්න ඉන්නවා කියලා තමයි ධනංජය කියන්නේ. පසුගිය තරඟවල මම ලකුණු අතර හිටියා. ඒ විදිහට කණ්ඩායම වෙනුවෙන් ලොකු ලකුණු වලට ගිහින් උපරිමේ කරන්න තමයි මේ තරඟාවලියේ අරමුණ. කාලෙකට පස්සේ කණ්ඩායමට එකතු වුණු ලසිත් මාලික ගැන ධනා කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මාලියාය කණ්ඩායමට ආපු එක කණ්ඩායමට ලොකු හයියක්. එයා සාර්ථක වෙනවා කියන්නේ තරගයෙන් භාගයක් දිනනවා වගේ තමයි. තරගාවලියේ තියෙන ලොකුම සැලසුම පුළුවන් තරම් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගන්න එක කියලා තමයි ධනා කියන්නේ. ඉන්දියාවෙන් පාකිස්තානයෙන් එන අභියෝගය ගැන ධනා කියන්නේ මෙහෙම කතාවක්. ඉන්දියා කණ්ඩායමයි පාකිස්තාන කණ්ඩායමයි කියන්නේ ලෙහෙසි කණ්ඩායම් දෙකක් නෙමෙයි. මොකද මේ කණ්ඩායම් දෙකම ගොඩක් සම්බර කණ්ඩායම්. හැබැයි අපටත් ඒ වගේ සම්බර කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපිට උපරිම කරන්න පුළුවන් වෙයි. මුලික වටේ බංග්ලාදේශය වගේම අෆ්ගනිස්තාන එක්ක තියෙන තරගත් අභියෝගයක් කියලා කියන දනා ඒ අභියෝගයට තමයි මුහුණ දෙන්න සූදානම් කියලා තමයි කියන්නේ. බංග්ලාදේශ කණ්ඩායමයි අෆ්ගනිස්තාන කණ්ඩායමයි දෙකම ගොඩක් තරඟකාරී කණ්ඩායම්. හැබැයි අෆ්ගනිස්තාන පන්දය වන්න දක්ෂ වුණාට එයාට අද්දකින් අඩු නිසා ඒ වාසිය අපි ගන්න ඕනා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මත් subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නව දේ සැපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔබට සුබ දවසක්.